විජේදාස කියල කියපුවහම සාමාන්‍යයෙන් මේ ව්‍යවහාර ලෝකේ ඔහුට බොහෝ දුරට හඳුන්වන්නේ ඩීල්දාස කියලා. මේ ඩීල්දාස නොහොත් විජේදාස රාජපක්ෂ හැමදාම දේශපාලනිකව වැලෙන් වලට පැනලා ගිය දේශපාලන ටාසන් කෙනෙක්. චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් දේශපාලනේ පටන් අරගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන භූමිකාවේ සේවකෙක් බවට පත් වුණා. ඒ පත් වෙලා ඉතාමත්ම කෙටි කාලෙකින් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ගැටුම් ඇති කරගෙන මොකද්ද එතුමාට තිබුණ ප්‍රශ්නේ? කැබිනට් ඇමතිකමක් නොලැබීම පිළිබඳව ප්‍රශ්නයක්. ඒ කැබිනට් ඇමතිකමක් නොලැබීම කියන ප්‍රශ්නේ හේතුවෙන් ඒ දේශපාලන වැළේලිලා පාත් වුණා එක්සත් ජාතික පක්ෂයට. අපේ යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිකම අරගෙන රාජපක්ෂවරුන්ගේ සියලු නඩු යට ගැහුවා විතරක් නෙමෙයි සියලු නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් වන ආකාරයෙන් නඩු පවරමින් යහපාලන ආණ්ඩුවේ තිබිච්ච ප්‍රතිපත්ති ටික විජේදාස රාජපක්ෂ පාවලා දුන්නා. විජේදාස රාජපක්ෂ කියලා දේශපාලනික ටාසන් මේ පැත්තේ සිට ඒ පැත්තට ගියත් ඒ පැත්තේ සිට මේ පැත්තට ගියත් ඕක අපිට නම් මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක හරියට අර පරණ කසාද බැඳපු මනමාලිට ආය අලුතෙන් වේල් දාලා මේකප් දාලා ආය අලුතෙන් නිකන් කසාද රීස්ටර් කරුවා වගේ තමයි. දැන් අපි දැක්කේ මේ අලුත් වගේ මනුස්සුමා සහ මේ සාරාංග සම්මුසගතවා. ඔබතුමාගේ පක්ෂය මොකද සම්බන්ධව? ඔබ දැක්කේ නැද්ද මහින්ද රාජපක්ෂ මහත්තයාට සලු පොරවනෝ? අර ඉබ්‍රහීම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා එක්ක එකට ඉඳගෙන ෆොටෝ ගහනවා. රවුෆ් හකීම් ඇමතිවරයාත් එක්ක මේ එකට ඉඳගෙන ගහව ෆොටෝ එකකට වැඩි කොච්චර බලවත්ද? සහරාල්ලාට වැටුප් ගෙවලා පෝෂණය කරපු ලිපි ලේඛන ලියකියවිලි කොයිතරම් බලවත්ද? යාපනය ජාත්‍යන්තර ගුවන්තොටු පොලේ නාම පුවරුව පදනම් කරගනිමින් රටේ ජාතිවාදයේ ඇවිස්සීමට විපක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහ දරන බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා ප්‍රකාශ කළා. විමල් වීරවංශ මැතිතුමා මේ දිනවල වේදිකාවේ කියන කතන්දරයක්. ඒ කතාව තමයි පනාලිවල හදපු ජාත්‍යන්තර අපේ ගුවන්තොටුපළ යාපනය ගුවන්තොටුපළ හැටියට නම් වෙනකොට ඒක දෙමළ භාෂාවෙන් ඒ බෝඩ් එකේ ඉහලින් දැම්මා කියන්නේ. දැන් මේ අය තමුන්ගේ ගෙදර අරමංකුවේ නිර්වස්ත්‍රව ඉඳගෙන අනුන්ගේ ගෙදර පෙන්නලා නිර්වස්ත්‍රව කියලා කෑ ගහන කණ්ඩායම්. දැන් මේ අයගේ යහපනේ තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන කාර්යාලෙත් ඉහලින්ම තියෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝඩ් එකේ ඉහලින්ම තියෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. මහා ජාතිවාදී අන්තවාදී කතන්දරයක් රටේ ගොඩනගන්න හදනවා. සමස්ත ජනතාව බේද බින්න කරලා ඒ අයගේ දේශපාලනය දකුණට ආපුවම එක කතාවක්, උතුරට ගියාම තව කතාවක්. ඒ නිසා මෙවැනි දෙබිඩි පිළිවත් තියෙන මෙවැනි ජනතාව මුලා කරන අය ගැන සිහිබුද්ධියෙන් ඉන්න කියලා විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටි.